ඔයා බබා ගිහිල්ලා තියනවද දඹදිව වන්දනා කරන්න? තම හීනේ. දඹදිව. හැබැයි ඔය වයසට නම් සවල් ගානක කරක් ගහලා තියෙන මට උතෙන්ට යන්න බැරි වුණේ කියලා පව මගේ. ඒක උනාට මං කොහොම හරි මේ ආත්මේ යන්නවයි. යන්නවයි. අපි කරගන්න හීනයක්ව. ගොඩක් අපි හැමෝගෙම තියෙන හීනයක් හා මේකක් තමයි අපි අදහන ආගම අනුව දැන් බෞද්ධය නම් දඹදිව වන්දනා කරන්න යන්න. ඊට පස්සේ එතකොට එහෙම තියෙනවනේ නේ. අපි ඉස්ලාම් කට්ටිය මක්කම වදින්න. මක්කම වදින්න යනවා. කතෝලික අයත් ඒ වගේ තමයි නේ. හරි. වතිකානෝට යනවා. ඉතින් එහෙම තියෙනවනේ. දැන් ওই දඹදිව වන්දනාව ගැන කතා කරනකොට බබා හරි ලංකාවේ අපිට දඹදිව වන්දනා කරන්න යන්න තරම් වරමක් ලැබෙන්න. මේ දඹදිව කියන්නේ ඉන්දියාවනේ අත්‍තරම ඉන්දියාව නේපාලය සහ ගොඩක් තියෙනවා ඉතින්. මායිම සහ ගොඩක් තියෙනවා වන්දනා කරන්න පූජනීය ස්ථාන ගොඩක් තියෙනවනේ. බුදුහාමුදුරුවෝ වැඩව අසපු ස්ථාන සහ උන්වහන්සේ ගමන් කරපු ස්ථාන සහ ඒ සම්බන්ධ කොට දේවල්. ඉතින් ඒ දේවල් බලන්න යන්න බලන්න මේ වඳින්න. හරි යන්න බෞද්ධ අපිට ඉඩහසර වෙන් කරලා දෙන්න මුල් පුරෝගාමී වුණු ඒ උතුම් පුද්ගලයාගේ ජන්මදිනය අද දවසේ දින තියෙනවා. ඒක මතක් කරලා තමයි මම වයින් ඇහුවේ ඇත්තටම. හරි අදට 157 වෙනි ජන්මදිනය දින තියෙනවා වෙන කවුරුත් නෙමෙයි ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්. අපි පුංචි සන්ධියේ ඉස්කෝලේ දිනම්ම එතුමන් ගැන අපිට උගන්වලා තියෙනවා. දැන් අනගාරික ධර්මපාල තුමා තමයි බබා අතරම බුද්ධ ගයාව බෞද්ධයන්ට වැඳ පුදා ගන්න හැම පුරෝගාමී වෙන්නේ තුමන් නොවෙන්නට බොහෝ වෙලාවට ඒකම ලංකාව විතරක් නෙමෙයි ඉන්දියාවෙත් ඒ තැන් රැක ගන්න පුදුමාකාර සටනක් දියත් කරපු කෙනෙක්. හරි මේ ලංකාවෙත් බෞද්ධ උරුමය රැක ගන්න අපේ අය අතර නෙමෙයි විදේශීය ආක්‍රමණ වලින් හරි සහාය තිබුණු දේවල් වලින් රැක ගන්න පුදුමාකාර ජීවිතයේ පස්සට තියලා සටන් කරපු කෙනෙක් එතුමා. ඉතින් ඒ නිසා තමයි අතරම මේ අපි එතුමන්ව මේ අවුරුදු 157ක් ගිහිල්ලත් එතුමන්ව අදටත් සිහිපත් කරවන්නේ තුමන් උපන්දා ඉඳන්. හරි දැන් විශේෂයෙන්ම අපි විතරක් නෙමෙයි බබා ඉන්දියාව තායිලන්තය නේපාලය ජපානය ඇමරිකාව එංගලන්තය පවා ඒගොල්ලොත් එතුමන්න සිහිපත් කරලා විශේෂ වැඩසටහන් හැම අවුරුද්දකම සංවිධානය කරනවා. මේ කොරෝනාවක් නොතිබෙන්නට අද වෙනකොට ලංකාවෙත් අනගාරික ධර්මපාලතුමන් සිහිපත් කරලා අනිවාර්යයෙන්ම සමරු වැඩසටහන් ගණනාවක්ම සංවිධානය වෙනවා. ලෝකෙත් ගොඩක් රටවල් ඔය කියපු රටවල් වල අනිවාර්යෙන් වැඩසටහන් සංවිධානය වෙනවා. නමුත් දැන් මේ තියෙන වාතාවරණය උඩ ජනතාවට ඒකරාශී වෙලා වැඩසටහන් සංවිධානය කරන්න බෑ. නමුත් පාසල් වලින් සහ විවිධ මට්ටමින් ඔන්ලයින් තාක්ෂණිය ඔස්සේ සහ ඔය විවිධ පුළුවන් විදිහට අද දවසේදී තුමන්ගේ ජන්මදිනය වෙනුවෙන් විවිධ සමුරු වැඩසටහන් සංවිධානය කරනවා. ඊට පස්සේ ඔය දානමය පින් කර්ම එහෙම සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන්ම දැන් ඔය අනගාරික ධර්මපාලතුමා තමයි ලංකාවේ ගත්තොත් එහෙම බබා මේ මරදානේ ආනන්ද බාලිකා විද්‍යාලය එහෙම පටන් ගන්න මුල්ලුණු පුද්ගලයා. ඉතින් ඒක විතරක් නෙමෙයි. මේ වගේ බොහෝ දේවල් කරා ලංකාවේ බුද්ධාගම වෙනුවෙන්. ඒ දේවල් මීට අවුරුදු ගානකට කලින් එතුමා නොකරා නම් ජන්මදිනය පාසල් යන දරුවෝ අපි වහන් ඉන්නවා නම් මතක තියාගත්තට කාරි නෑ. සැප්තැම්බර් 17 වෙනිදා මේ අවුරුද්දේ එතුමාගේ 157 වෙනි ජන්මදිනය.